අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෝධිඅංග ගැනයි පළවෙනි බෝධිඅංගය කියලා කියන හැම බොජ්ජංග ධර්මයකටම මූලික වෙන ඒ කියන්නේ අවශේෂ බොජ්ජංග ධර්ම උපදීමට හේතු වෙන විදර්ශනා සංඛ්‍යාත සිහිය තමයි මේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ අනේකුත් අනේකුත් අවශේෂ බෝධියට හේතු වෙන අංග උපදවාලන්ඩ හේතු වෙන විදර්ශනා සහගත නුවණ සහිත සිහියයි සතිය කියලා කියන්නේ. එතකොට අපි ඊයේ දවසේ හොඳින් සාකච්ඡා කරා මේවා අංග වෙන හැටි. ආයෙ මම කියන්න උත්සාහ කරන්නේ නැහැ. අවබෝධයට අංග වෙන අවබෝධයට හේතු වෙන දේවල් වලට කියනවා බෝධි අංග බොජ්ජංග කියලා. එතකොට අවබෝධයට ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සිහිය නැත්තම් නේද වෙනත් සිහිය නැත්තම් වෙන මුකුත්ම කාරණාවක් සිද්ධ වෙන්නේ නැති බව තේරෙන්න ඕනේ. ඉතින් මේකෙදි මම ආය කෙටියෙන් මතක් කරන්නම් අපි කුමන සිහියද මේකෙදි සඳහන් වෙන්නේ නුවණ නේපක්කේන සමන්නාගතෝ නුවණ සහිත නුවණ පිළිබඳ වූ සිහිය. මොකද්ද ඒක දැන් මේ නුවණ කියන්නේ මොකක්ද සිහිය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් වෙන් කරගන්න ඕනේ. මැරෙනවා මම හැමදාම මතක් කරන්නේ පැහැදිලි කරගන්න මැරෙනවා කියලා දන්නේ නැති අය මේ ලෝකේ ඉන්නවද? ඉන්නවා. ඇයි අවුරුදු 3 4 ළමයි නේද? පුංචි ළමයි තව කෙනෙක් මැරෙනවා කියලා දන්නේ නැහැ. එතකොට ඒ මොකද නුවණ නැහැ. හරිද? ඒ නුවණ නැති හින්දා. එතකොට අපි ඉඩම් බෙදා ගන්න යනකොට එතකොට කෙනෙක්ව මරන්න යනකොට තව කෙනෙක් අපි කියන්නේ හැමදාම ජීවත් වෙන්න හදනවා වගේ එයා හැසිරෙන්නේ කියලා. එයා මරනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. ඒ මොකක් නැතුව දේ වැඩ කරන්නේ? සිහිය නැතුව. හරිද? අර නුවණ පිළිබඳ වූ සිහිය නැහැ. නුවණ පිළිබඳ වූ සිහිය නැහැ. අන්න ඒක දැනගන්න ඕනේ එතකොට අපි. අපිට නුවණ විතරක් තිබිලා මදි සිහිය තියන්න ඕනේ. නිකන් සිහිය නෙවෙයි. හරිද? කෑම වීම ගැන සිහිය, අතුරු කැරැල්ල ගැන සිහිය. හරිද? එහෙම සිහියක් නෙවෙයි. නේපක්කේන සමන්නාගතෝ කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තමයි අපි විදර්ශනා කරන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳව නැත්තම් තමන් පිළිබඳව, අනුන් පිළිබඳව හොඳින් අපි දැනගෙන තියාගන්න ඕනේ. දැනගත්ත දේවල් පිළිබඳව සිහිය අපිට තියෙන්න ඕන. එහෙනම් ඒ නුවණ පිළිබඳ වූ සිහිය පංච උපාදානස්කන්ධය පිළිබඳ නැත්තම් අපේ මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ආයතන පිළිබඳව ධාතු පිළිබඳව මේ දේවල් පිළිබඳ දන්නා වූ නුවණට කියනවා තියුණු නුවණට කියනවා ධම්ම විජය කියලා. හරි ධම්ම විජය සම්පෝඥංගය කියන්නේ ඒකට. එතකොට මේ නුවණ විතරක් තිබිලා මදි මේ නුවණ පිළිබඳව සිහිය නැත්තම් මේ නුවණ තිබ්බ කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි එතකොට සතිය කියලා කියන්නේ සිහිය. දැන් බලන්න අපි නිකන් කියමු පංච උපාදානස්කන්ධයේ එක ලක්ෂණයක් තමයි අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා කියන එක. එක දිගට තියෙන්නේ නැහැ. කොච්චර මොහොතකින්ද වෙනස් වෙන්නේ? චිත්තක්ෂණයකින් වෙනස් වෙනවා සිතක්. එතකොට එන්න ඒ වෙනස් වෙනවා කියන එක දැන් අපි කවුරුත් කියන්න දන්නවා. නේද? ඉතින් ඒක වෙනස් නොවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද එහෙනම්? බැ. මේකේ තේරුම එහෙනම් බලාපොරොත්තු වෙන්න බෑ. දරුවෙක් නපුරු වචනයක් කියනවා හොඳින් කතා කරපු හිටපු කෙනෙක්ගේ හොඳින් කතාව නවතිනවා. නැත්නම් ආදරයෙන් හිටපු කෙනෙක්ගේ ආදරේ අඩු වෙනවා දැනෙනවා. මොකද වෙන්නේ? දුක් වෙනවද නැද්ද? දුක් වෙනවා. ඇයි ඒ දුක් වෙන්නේ? එහෙම නොවේයි කියලා බලාපොරොත්තුව තිබ්බ හින්දා. නේද? එහෙම නොවේයි කියලා බලාපොරොත්තුව තිබ්බ හින්දා. අන්න ඒ බලාපොරොත්තුව තිබ්බ හින්දායි දුක් වෙන්නේ. බලාපොරොත්තුවක් තියේ එහෙම නොවේයි කියලා බලාපොරොත්තුවක් තිබ්බේ මොහතකට හරි අනිත්‍ය ලක්ෂණය පිළිබඳ සිහිය තිබ්බේ නෑ. හරි දැනුත් සිහිය නෑ කියලා මම ඔප්පු කරලා පෙන්නන්නද? මේ බලන්න මම අහනවා තමන් කැමතිම කෙනෙක් ආදරය කරන කෙනෙක් අදහෙන්දයි මැරෙන්න පුළුවන්ද බෑද? පුළුවන්. එඩිතරවම කියන පුළුවන්. ඔව් ඒක වෙන්න පුළුවන් හන්දනේ. ඔව් නේද? ඒ කිව්වට ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? නෑ ඒක වෙන්න එපා කියන එකද? නෑ ඒක වෙන්නේ නෑ කියලා විශ්වාසයක් තියෙනවද නැද්ද? නෑ ඒක වෙන්නේ නෑ කියලා බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? හා කවදා හරි දවසක අපි ගොඩක් ආදරේ කරන අපේ අම්මා හෝ තාත්තා හෝ කියලා හිතන්න
අපේ ඔරොක්කුවේ මරණා කියලා හිතන්න අතේ මරණා කියලා හිතන්න එහෙම වෙන අවස්ථා තියෙනවද නැද්ද ඕන තරම් හොඳයි මේ මොහොතේ මගේ දිහා බලාගෙන හිටිය අම්මා ඊළඟ මොහොතේ ඇස්පියා ගත්තා එහෙනම් මේ මොහොතේ මං ගැන බලා මං දිහා බලාගෙන හිටිය අම්මා ඊළඟ මොහොතේ ඇස්පියා ගත්තා නම් මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා නම් තව විනාඩි 5ක් ඉඳී කියලා මාව දුකටපත් වෙනවද නැද්ද නේද විනාඩි 10ක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබුණා නම් දුකටපත් වෙනවද නැද්ද පහළවක් 20ක් 30ක් නැත්තම් දවස් දෙකක් සතියක් දැන් අපි ආදරය කරන අය ගැන තියෙන බලාපොරොත්තු කොහොමද දන්නේ අන්න ඒ මොකද ආදරය හැමුවේ අකුසලය හැමුවේ අපිට මොකද වෙන්නේ මුලාව ඇති කරනවා නුවණ නැති කරනවා එතකොට සිහිය නැති වෙනවා හරිද ඒ කියන්නේ මෝහය ඇති කරනවා මෝඩකම ඇති කරනවා එතකොට මොකද වෙන්නේ නුවණ සහගිය සිහිය නැති වෙනවා එන්නේ ඒක හින්දා තමයි ඇත්ත මතක් වෙන්නේ නැහැ ඒක හින්දා බලාපොරොත්තු ඇති වෙනවා බලාපොරොත්තු ඇති වෙන හින්දා මොකද වෙන්නේ බලාපොරොත්තු කැඩෙනවා බලාපොරොත්තු කැඩෙන හින්දා මොකද වෙන්නේ දුකට පත් වෙනවා එහෙනම් බලාපොරොත්තු කැඩෙන්නේ බලාපොරොත්තු ඇති වෙන හින්දා බලාපොරොත්තු ඇති වෙන්නේ සිහිය නැති හින්දා එහෙනම් සිහිය වර්ධනය කරගත යුතු වෙනවා නේද හැම නිමේෂයකම මේ සිද්ධ වෙන වෙනස පිළිබඳව සිහිය තියාගන්න ඕනේ මේ වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ පළදු වෙන්නේ නැහැ කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ කියලා ගත්තහම ඒවා වෙනස් වෙනකොට දුකටපත් වෙනවා එහෙනම් වෙනස් වෙන යමක් ඇත්නම් ඒවා හින්දා දුකටපත් වෙන ස්වභාවයක් තියෙනවා ආන්ගේ සිහිය අපිට නැහැ බයයි බය නැහැ අල්ලන්න බය නැහැ මේ බලන්න මේ පින්නන්තයගේ මම මෙහෙම අහන්න සසර යන්න හේතු වෙන නැත්නම් මම මෙහෙම කියන්න ඔව් සසර යන්න හේතු වෙන විශාල ප්‍රබල හේතුවක් තමයි බැඳීම් කියලා කියන්නේ නේද බැඳීම් හින්දා සමහර ඇත්තෝ හරක් වෙලා උපදිනවා වීය වෙලා උපදිනවා මීය වෙලා උපදිනවා කුකුල වෙලා උපදිනවා නරි වෙලා උපදිනවා පෙරේතෝ භූතයෝ මලයක් වෙලා උපදිනවා කියලා අපි දන්නවද නැද්ද නේද එතකොට බැඳීමක් ආදරයක් Tamange තුල තියෙන තිබිලා ඒක ක්‍රියාත්මක භාවයට යනකොට මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට ඒ බැඳීමක් ඇති වෙනකොට බය හිතෙන්න ඕනද නැද්ද නේද බැඳීම් පාවිච්චි කරනකොට බය හිතෙන්න ඕනද නැද්ද බය හිතෙනවද දන්නේ නේද බය හිතෙනවා බය හිතන එක අඩුනම් නේද ඇයි දැන් මම කියලා දුන්නාම දැනගත්තානේ ඔක නේද මේ බැඳීම් හින්දා තණ්හාව හින්දා මේ වගේ තැන්වල උපදින්න පුළුවන් මහා භයානකයි මේ සංසාරයේ කියලා අපිට එහෙම දැනුණා නම් ඒක කියනකොට තේරෙනවා නමුත් ඒ පිළිබඳ මතකය නැහැ දරුවන්ට ආදරය කරන්න ඒ කියන්නේ දැඩිව මං කියන්නේ තද බැඳීමකින් නෑ වෙන් වෙන්නේ නෑමයි හරිද මෙහෙමයි කියලා යුතුයකන් ටික නෙමෙයි මම කියන්නේ දැඩි බැඳීමක් තියාගෙන පේන්න නැත්තම් හිත රිදෙන ගතියක් පේන්න නැත්තම් ඒ කටින් ඈත් වෙලා ඉන්නකොට අතුලාන්ත පීඩනයක් අතුලාන්ත රිදීමක් ඇති වෙන ස්වභාවයක් තියෙන එක කුසලයක්ද අකුසලයක්ද අකුසලයක් ඒක 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 අයින් කරගන්න හිම අදහස ආවද නැහැ නේද එහෙනම් බය නැහැ නේද ඒ මොකද අකුසලයේ පිළිබඳ සිහිය නැහැ දැන් මම ඒක අකුසලයක් කිව්වේ නැහැ මම මෙයාගෙන් ඇහුවේ ඒක කුසලයක්ද අකුසලයක්ද කියනකොට මෙන් හරියට උත්තරේ දෙනවා නේද මම හුඟක් වෙලාවට බන කියන්නේ නැහැ ප්‍රශ්න අහනවා විතරයි කරන්නේ හරි එතකොට උත්තර දුන්න අකුසලයක් කියලා. එහෙනම් අකුසලයක් කියලා අපි දන්නවද නැද්ද? එහෙනම් නුවණ තියෙනවා. නේද? බැඳීමක් තියෙන එක, නේද? නොබලා ඉන්න බැරිකමක් තියෙන එක, නොවසා ඉන්න බැරිකමක් තියෙන එක, නොවිද ඉන්න බැරිකමක් තියෙන එක. එහෙනම් ඒක අකුසලයක් කියලා නුවණ තියෙනවා. සමහර වෙලාවට නුවණ නැහැ. දැන් නුවණ තියෙනවා. එහෙනම් නැත්තේ මොකද්ද? පැහැදිලිවම සිහිය නැත්තේ. හරිද? එහෙනම් ආන් ඒ නුවණ තියෙනවා නම් සිහිය වර්ධනය කරන්න ඕන. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනම දේවල් තියෙන මේ මේ සාකච්ඡාවේද හොඳම වැඩේ මොකද තව නුවණ ඇති කරගන්න දඟලන එකද හොඳ නැත්නම් තියෙන නුවණ පිළිබඳ සිහිය ඇති කරගන්න දඟලන එකද ඉස්සෙල්ලා හොඳ තියෙන නුවණ පිළිබඳ සිහිය ඇති කරගන්න එක තමයි ඉස්සෙල්ලාම වටින්නේ ඒක කරගත්තට පස්සේ පුළුවන් තවත් නුවණ ඇති කරගන්න හැබැයි තියෙන නුවණ පිළිබඳ සිහිය ඇති කරගන්නකොට ඉන් එහා ගිය නුවණක් පහළ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආතිකායෝති වාපනස්ස සතිපච්චපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදිත යාව දේව ඥානමත්තාය මොකක්ද
දැන් පහළ වූ නුවණ පිළිබඳ සිහිය පවත්වා ගැනීම ඊළඟ නුවණකට හේතු වෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙනම් එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ නේද? අපේ සිහිය වර්ධනය කිරීමයි වටින්නේ. සිහිය වර්ධනය කිරීමයි වටින්නේ. එතකොට මේ සිහිය පිළිබඳව තව අපි කතා දැන් අපිට තේරෙනවා සිහිය කියන්නේ. ඔය සිහිය නැත්තම් කවදාකවත් මාර්ගසිතක් උපදීද? ඇයි? ධම්මවිචේ සම්පෝඥාංගයේ වර්ධනය කරගන්න අවශ්‍ය කරන සිහිය නැහැ. දැනුම එකතු කරගත පොත් වලින් මේ බණ අහගත්තා. හරිද? වීරිය උපදවා ගන්න බණ අහගත්තා හොඳට. හරිද? දැනගත්තා වීරිය උපදවන විදිහ දැනගත්තා. දැනගත්තට සිහිය නැහැ. ප්‍රීතිය උපදවා ගන්න විදිහ දැනගත්තා. දැනගත්තට සිහිය නැහැ. පස්සද්ධිය උපදවා ගන්න හැටි දැනගත්තා. දැනගත්තට සිහිය නැහැ. සමාධිය උපේක්ෂාව උපදවා ගන්න හැටි දැනගත්තා. දැනගත්තට සිහිය නැත්තම් මේක හරියන්නේ නැහැ. එහෙනම් සිහිය කියන ගුණාංගය අපේ තුල වර්ධනය කරගන්න ඕනේ. ඒක නිබඳව අපේ සිත තුළින් නැగిලා යන විදිහට සකස් කරගන්න ඕනේ. ඉතින් ඒ වර්ධනය කරගන්න හැටි සාකච්ඡා කරගන්නත් ඕනේ. ඒ අතර වාරයේදී අපි තවත් මේ සිහිය ගැන සතිය කියන එක පිළිබඳව තවත් වෙනක දේශනා කරලා තියෙන ආකාරයක් ගැන අපි සාකච්ඡා කරමු. එක වෙලාවකදී සඳහන් කරලා තියෙනවා අත්ති අජ්ජත්තං ධම්මේසු සති කියලා. මේ අජ්ජත්තික ධර්මයන් පිළිබඳව දැන ගන්නා වූ සිහිය. අත්ති බහිද්ධා ධම්මේසු සති කියලා. අයිති අජ්ජත්තං වා බහිද්ධා වා කියලා සඳහන් කරලා තියෙන නේද? ඒ කියන්නේ අජ්ජත්තික මගේ කියලා හිතන, මගේ කියලා ගන්න, තමන්ගේ කියලා හැඟෙන මේ පංච උපාදානස්කන්ධයක සකස් වීමක් තියෙනවද නැද්ද? මේ ශරීරය, මේ වේදනාව, මේ සංඥාව, මගේ සංඥාව නේද, මගේ ආදරය ආදී සංස්කාරය, මගේ නේද පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම කියලා කොටස් පහක් ආජ්‍යාත්මික වශයෙන් තියෙනවා. ආන් ඒ පිළිබඳ තත්වාකාරයෙන් දන්නා වූ සිහිය. හොඳට තමන් තේරෙන්න ඕනේ. තමන් ළඟ කාමච්ඡන්දේ උපදිනකොට මට අයිතියක් නැති කාමච්ඡන්දයක් උපදිනවෝ. නෙන්න නේද මගෙන් අහලාද උපදින්නේ? ව්‍යාපාදයේ උපදිනකොට මගෙන් අහලාද උපදින්නේ? ආන් එහෙම අජ්ජත්තික ධර්ම. ඊළඟට මේ රූපය පිළිබඳ. රූපය පිළිබඳ නිවැරදි නේපක්කේන සමන්නාගතෝ කියන එක හැම වෙලේම මතක තියාගන්න ඕනේ. හරි නුවණ සහගිය සිහිය. එතකොට තමයි ඒක කොයි වෙලාවෙ හරි පරමේන සති නේපක්කේන සමන්නාගතෝ. මේක මේ කලින් ඉඳන් මෙනෙහි කරපු මෙනෙහි කිරීම මෙනෙහි කරපු ඔක්කොම එකතු වෙලා අන්තිමට මොකද කරන්නේ? මේක සති සම්බොජ්ජංගේ බවට පත් වෙන්නේ, සම්පූර්ණ ධර්මය අවබෝධ කිරීම බවට පත් වෙන්නේ අන්න එතකොටයි. ඉතින් එහෙමනම් මේ තමන්ගේ ශරීරය පිළිබඳ දන්නා වූ, තමන්ගේ වේදනා පිළිබඳ දන්නා වූ, තමන්ගේ සංඥා සංකාර විඥානයන් පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නා වූ තමන් ඒ දැනගත් දේ පිළිබඳ තියෙන ඇති කරගන්න ඕන සිහිය. ඒ සිහිය ඇති කරගන්න මොකද කරන්න ඕන? නැවත 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 ඒවා මෙනෙහි කරන්න ඕන. නැවත 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 මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කටයුතු කිරීමෙන් තමයි සිහිය වර්ධනය වෙන්නේ. දැනගත් දේ නැවත මෙනෙහි කරන්න ඕන. නැවත මෙනෙහි කරන්න ඕන. ඒ වගේම එතකොට තමයි මේ අජ්ජත්තික බාහිර කියලා තමන් ඒ කියන්නේ අජ්ජත්තික බහිද්ද කියලා දැනගත්ත ඒ ධර්මතාවයන්ම තමයි සති සම්බොජ්ජංගය ඇති කරවන්නේ. ඒ සති සම්බොජ්ජේ සඳහන් වෙනවා යදිපි අජ්ජත්තං ධම්මේසු සති තදිපි සති සම්බොජ්ජංගා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. හරිද? යදිපි බහිද්දා ධම්මේසු සති තදපි සති සම්බොජ්ජංගා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඒ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් තියෙන මේ උපාදානස්කන්ධයන් පිළිබඳව දන්නා වූ දැනීමමයි ඒ සිහියමයි කොයි වෙලාවක හරි බෝධියට අංග වෙන සිහිය බවට පත්වන්නේ. බෝධියට අංග වෙන. එහෙනම් ඉතින් නේද අපි මේ සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට අපිට තේරෙන දැනෙන මේ පේන්න තියෙන වස්තුන් පිළිබඳ අපි කේසාලෝමානකා දන්තා තචෝ මන්සංහාරු අට්ටි අට්ටි මිජ්ජං කිය කිය නේද භාවනා වඩනවා. ඊළඟට ආනාපාන සතිය වඩනවා, ධාතු මනස්කාරය වඩනවා, ඉරියාපත වඩනවා නේද? මේ හැම දෙයකින් මොකද්ද කරේ? තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මෙහි තියෙන නේද පොඩි පොඩි සිහියක් හරි උපදවා ගැනීමෙන් කටයුතු කරන එක. ඒක පවත්වා ගන්න ඕනේ.
ඉතින් ඒක තමයි කවදා හරි සති සම්බෝධ්‍යෝගේ සති සම්බෝධ්‍යංගයේ බවට පත් වෙන්න කියන එක මතක තියාගන්න ඕනේ. එහෙනම් මේවා වර්ධනය කිරීම. හුඟාක් අය මෙන්න මෙහෙම වෙලාවකට කියනවා. මේවා එකම තැන තියෙනවා වගේ තේරෙනවා අපිට. අපි ඉස්සරහට යෑමක් නැහැ නේ කියලා. ඉදිරියට යෑමක් නැතුව එකම තැන තියෙන්නේ කාගේ වරදද? තමන්ගේ වරද. නේද? තියෙන කුසල් තියාගෙන නැති කුසල් ඇති කරගන්න ඕනේ. ඒක මේ දේශනා කරන ධර්මයේ එකම තැන කතාවක් නෙවෙයි. දේශනා කරන ධර්මයේ තියෙන වරද්දක් නෙවෙයි. තමන් තියෙන කුසල් රැකගෙන නැති කුසල් ඇති කරගන්න ඕනේ. තියෙන කුසලය රැකගෙන නැති කුසල් ඇති කරගන්න හැම වෙලෙම තමන් උත්සාහවන්ත වෙන්න ඕනේ. අපේ තියෙන අඩුපාඩුම සකස් කරගන්න ඕනේ. ඒ අඩුපාඩු සකස් කර ගැනීමෙන් තමයි ඔය බොජ්ජංගේ දක්වාපත් වෙනකොට එතකොට කියනවා විවේක නිස්සෘතෝ විරාග නිස්සෘතෝ වසග්ග පරිණාමිය සති සම්බොජ්ජංගම් භාවේති කියලා. එතකොට ඒ සති සම්බොජ්ජංගේ වෙන ඒක මාර්ගාංග බවට පත් වෙන්නේ එතකොටයි. එතකොට දැන් අපිට තේරුණා මේ සිහිය කියන එක අත්‍යවශ්‍යයි කියලා නේද? මේ සිහිය වර්ධනය කරගන්න කුමක්ද කරන්න ඕනේ කියන එක දැන් කතා කරගන්න ඕනේ. සිහිය වර්ධනය කරගන්න බුදුරජාණන් වහන්සේ කාරණා හතරක් දේශනා කරලා තියෙනවා. මේ රැකගත් තියෙන සිහිය රැකගන්නත් නැති සිහිය ඇති කරගන්නත් කටයුතු කර යුතු ආකාර පිළිබඳව අපි දැනගන්න ඕනේ. ක්‍රියාත්මක භාවයට යන්න කාරණා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සති සම්පජඤ්ඤය කියන එක. දෙවෙනි එක තමයි මුට්ටසති පුද්ගල පරිවර්ජනතා. මොකක්ද මුට්ටසති පුද්ගල පරිවර්ජනතා කියලා කියන්නේ? අර සිහිය නැති පුද්ගලයන් බැහැර වෙලා වාසය කරන්න ඕනේ. හරිද? ඊළඟට අනිත් කාරණා තමයි උප්පට්ඨිත සති පුද්ගල සේවනතා. අපි ඒකන සාකච්ඡා කරමු මොකක්ද ඒ කාරණා කියලා. ඊළඟ එක තමයි තදදි මුක්තතා කියලා කියන කාරණා හතරක් තියෙනවා. මේ කාරණා හතර අපිට සිහිය වර්ධනය කරගන්න ලොකු හේතුවක් වෙනවා. හරි. එතකොට බලමු අපි පළවෙනියෙන්ම මේ අපි සති සම්පජඤ්ඤය කියන එක පිළිබඳ ටිකක් වැඩිපුර කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි සිහිය ගැන කතා කරමු. මොකද්ද මේ 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 ඊළඟට කියව මුක්තසති පුද්ගල පරිවර්ජනතා කියලා කියන්නේ. පින්වත්නි මේ කෙලෙස් වලටම ඇදි ඇදි යන සිත. කෙලෙස් වලටම ඇදි ඇදි යන සිත. ඒ කෙලෙස් වලින් අතුමුදෝන එක ලේසිද? නෑ. ඇයි අපි කෙලෙස් වලටම ඇදිලා යන්නේ? වෙන එකක් තියා මම හැමදාම මතක් කරන කාරණාවක් තියෙනවා. ප්‍රාණඝාතයටත් අපි ඇදිලා යනවා. නේද? අදත්තාදානයටත් ඇදිලා යනවා. කාමයේ මිච්ඡාචාරා. නේද? කාමයේ වර්ධය හැසිරීමට ඇදිලා යනවා. බොරු කියන්න ඇදිලා යනවා. පරසවචන කියන්න ඇදිලා යනවා. නේද? ඇයි එහෙම ඇදිලා යන්නේ? ඒ වාගෙන් අපි සතුටක් තියනවද නැද්ද? අන්න හරි. නේද? සතුටක් තියනවා. කාට හරි ගහන්නේ ඇයි? හොඳටම මට තරහ ගිහිල්ලා. දැන් මම තරහ ගියාම ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද? මම තරහ ගියාම ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද? දුකෙන්. එන්නේ ඇති වෙලා තියෙන දුක් වේදනාව නැති කරගන්න මම මොකද කරන්නේ? දේනවා දෙකක් අර මනුස්සයට දුන්නහම මොකද වෙන්නේ? නේද? දුන්නහම දීලා කියනවා දැන් හරි. දැන් හරි. මට සැනසෙන්නයි මං ගහන්නේ. මගේ අතත් රිදෙනවා. නේද? එයාගේ රිදෙල්ල මට ඇති නෑනේ. නමුත් මගේත් අත රිදෙනවා. අත රිදවගෙන හරි ගහන්නේ ඇයි? නේද? ඔව්. අන්න මගේ හිත සතුට වෙනවා. මගේ හිතේ තියෙන දුක නැතු වෙනවා. බයින්නේ ඇයි? කේලම් කියන්නේ ඇයි? නේද? බොරු කියන්නේ ඇයි? හොරගම් කරන්නේ ඇයි? සතුට වෙන්න වෙන මොකක්වත් නෑ. මදුරුවා මරලා එතනම පොඩි කරලා සතුට වෙනවා. නේද? නැත්තම් මරලා විතර නිකන් ඉඳ තිබ්බනේ. නේද? තරහ ගිය තරහ යම කොච්චරද කියලා නම් එතනම නේද පොඩි කරලා එතන අඹරනවා වෙලාවකට තියලා. නේද? අඹරන්නේ මොකක්ද නේ මට සතුටුයි. අන්නේ සතුටෙහි ඇලී තියෙන මේ සිත ඒ පැත්තටම ඇලි ඇලි යනවා. වැරදි කර කර කෙලස් වලම ඇලි ඇලි යනවා. ඉතින් අපේ හිත අපි දැක්කේ නැහැ. තේරුම් ගත්තේ නැහැ. හරිද? අන්න ඒකෙන් ගලව ගන්න තමයි සිහිනුවණින් වාසය කරන්න කියලා දේශනාවේ තියෙන්නේ. ඉතින් මම ඒක කරන්න හදනකොට මොකද කරන්නේ? අර කියන්නේ පණින රිලවන්ට ඉනිමන් තියෙනවා කියලා. හරිද? කොහොමත් මේ හිත පණින රිලවයකම තමයි. කොයි පැත්තටද පයින් දින්නේ යා? කෙලස් පැත්තට පයින් ද ඉන්නේ. මෙයා ළඟට ඇවිල්ලා අයියෝ අරවද මෙව්වද සිහි නැතුව මේවමයි හොඳ කියලා
කෙලස් වර්ණනා කරන්න පුද්ගලයෝ ආපුවාම ඒ කියන්නේ සිහි නැති පුද්ගලයෝ සිහි නැති කියලා කියන්නේ මේ පිස්සු වගේ ඉන්න අය නෙවෙයි ආදරය ගැන කතා කරන අය හරිද ගීත ගැන කතා කරන අය හරිද මේවා තමයි සංගීතය තමයි රසවත්ම දේ හරිද මේවා වින්දේ නැත්තම් වැඩක් තියෙනවාද මේවා වින්දින්න පින නැත කිය කිය නේද ඒවා ගැනම කතා කරන කෙලස් වලින් අත මිදෙන්න දෙන්නේ නැති අන්නේ පුද්ගලින්ට කියන මුට්ටස්ස ඇති පුද්ගලයෝ කියලා හරිද සිහිය නැ අනිත්‍ය පිළිබඳ සිහිය නැති අය මැරෙනවා කියන සිහිය නැති අය නේද අපිත් අපිත් මේ පැත්තට වැටෙන්න ඉන්නකොට දැන් අපි අන්තන් ඔන්න අපි හිතමුකෝ බොහොම අල්පේච්ච විදිහට නිවසක් හදාගෙන ඉන්නවා කවවර එන කෙනා මොකද කියන්නේ මට සල්ලිත් තියෙනවා කියලා හිතන්නකෝ ඇවිල්ලා කියනවා 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 නිවාසයක් මෙහෙමයි හදන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මේවා දන්නේ නැද්ද දැන් කාලේ මේවා තියෙන්නේ අරවා තියෙන්නේ කිව්ව ගමන් මොකද වෙන්නේ ඕන අපේ හිතත් ඒ පැත්තට ඇදෙන ගතියක් එනවද නැද්ද නේද සමහරක් තෝ එකතු වෙලා කාමයේ වර්ධව හැසිරීම ගැන කතා කරනවා ඒවා ඒවා රස කරලා කතා කරනවා ඒවා ඒවා ලෝකේ තියෙන ලොකුම දේවල් විදිහට කතා කරනවා ජීවිතේම ඒ පැත්ත කියලා හිතාගෙන කතා කරනවා රාගය ගැන කතා කරනවා ඒක නැති ජීවිතයක් යාලට නෑ එහෙම කතා කරනකොට මේකෙන් අත මිදෙන්න හදන පුද්ගලයාට මොකද වෙන්නේ ඒ පැත්තට නැඹුරුතාවය එනවා ඉතින් ඒක තමයි මේ මොකද පනින්න පනින්නම බලාගෙන ඉන්න අය කොහොම හරි අපි පරිසම් කරන් ඉන්නකොට එද පාප මිත්‍රයා මොකද කරන්නේ පන්න ගන්නවා එහෙනම් මොකද කරන්න ඕනේ පරිවර්ධනතා මගහැරලා යන්න ඕනේ හිමින් සැරේ මගහරින්න දක්ෂ වෙන්න ඕන අපි හරිද මේ සිහි මුලා වෙලා ජීවත් වෙන ඇත්තන්ව මගහරින්න ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ ඒක කොහොමද ඔහේ සිහි මුලා වෙච්ච කෙනෙක් ඔහෙට පංච උපාදානස්කන්ධය ගැන තේරෙන්නේ නැහැ මං ඉන්නේ පැත්ත බලාත ඉන්න පාවය කියලා එහෙමද कल्याण मित्र सेवने मत कल्याण मित्र सेवने मत एकना आश्रय करना मत अपे जीवित गुड़ा ඉතින් ඒකින්ද අපි ඒ தත්වෙට පත් වෙන්න ඉස්සෙල්ලා එයාව මගහරින්න දක්ෂ වෙන්න ඕනේ. එයාව මගහරින්න බොහොම දක්ෂ වෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අර සිහිය හොඳින් සිහිය තියෙන උපට්ඨිත සති පුද්ගල සේවනතා. එයාව අර එයාව ඒ කියන්නේ හොඳට සිහිය තියෙන පුද්ගලයන්ව ආශ්‍රය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕනේ. අද සමාජෙ හුඟක් වෙලා තියෙන මොකද්ද? लास्ट මේක අනර්ථකාරී தත්ත්වය දැනিলা තියෙන අය විදිහට මොකද කරන්න ඕනේ අන්නර සිහිය තියෙන පුද්ගලින්ව ආශ්‍රය කරන්න ඕනේ ඇයි එහෙම කියන්නේ මම මෙහෙම අහන්න මේ අතංගේ මේක මෙතනම ඔප්පු කරගමු අද මොනවා හරි පාලනයක් තියෙනවනම් අද මොනවා හරි පාලනයක් තියෙනවනම් අද මොනවා හරි විදිහකට අපි හිත හදාගෙන ඉන්නවනම් ඒ මගේ කණෙන් ඇහිච්ච කල්යාණ මිත්‍ර ගෝසාව හින්දාද නැද්ද නේද අම්ම තාත්තා ඉඳන් පුංචි කාලේ අම්ම තාත්තා නේද යහපත් උදවිය පුළුවන් තරම්මට හොඳ නරක කියලා දුන්නා ආන්ගේ කියලා දුන්න ඒවා හේතු වෙලා එකතු වෙලා තමයි මගේ අද සිතුවිල්ලක් ඇති වෙනව නම් ඇති වෙන්නේ මේ මම නේද මම මේ බණ කියන්නේ නේද කොහමද මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාගෙන් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් නේද එහෙම නැත්නම් දෙමෝපියන්ගෙන් පුංචි කාලේ ඉඳන් ලැබිච්ච ආභාසයද නැද්ද ඒ හේතු වෙච්ච දේවල්ද නැද්ද එහෙනම් අන්න ඒවා හේතු වෙලා තමයි මේ ධර්මය කියා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ එහෙනම් අන්න බලන්න මේ මට එවැනි යහපත් දේ කියා දෙන කල්යාණ මිත්‍රයෝ නැතුව හැම වෙලාවකම අනිත් පැත්තටම භද්‍ර යවෝනේ ඉන්න කාලෙදි අනිත් පැත්තටම අනිත් පැත්තටම අනිත් පැත්තටම හැරෙන දේවල්ම 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 කියාගෙන 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 ගියා නම් පිරිසක් එකතු වෙලා
බාන පදයක්වත් ඇහෙන්න නැතුව තිබුණා නම් අද නේද කොයි පැත්තකද කියන්නේ බලන්න නේද අන්න බලන්න පින්වත්නි එන්නේ එහෙනම් මොකද වෙන්න ඕනේ අපි අද මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වීම අපි හැමෝම මං විතරන්නේ හැමෝම එහෙමද නැද්ද හැමෝම එහෙමයි හැම කෙනෙක්ගේම මේ මොහොතේ ක්‍රියාකාරීත්වය අතීතයේ සේවනය කරපු අයගේ මත රඳාපවතිනවද නැද්ද එහෙනම් මේක හරිය වටින දෙයක් සුළු කර තකන්න ඕන එකක් නෙවෙයි හරිද කොහොම හරි කරක බෑන්නත් කමන්නේ ගැහුවත් කමන්නේ පාසෙම පන්න යන්න ඕන කාගේද සිහි එළවාගත්ත පුත්කලයෝන්ගේ පිටිපස්සේ පන්න 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 යන්න ඕනේ හරිද පන්න පන්න යන්න ඕනේ සිහිය නැති පුද්ගලයන් කොහොම හරි කරලා මගහැර මගහැර ජීවත් වෙන්න උත්සාහයක් ගන්න ඕනේ ඒ මොකද අන්තිමට මරණයට වැටෙනකොට කවුරුවක්වත් ඇත්තේ ඇත්තේ නෑ බේර ගන්න කිසි කෙනෙක් නෑ දරුවන්ටවත් බෑ මේ දෙමව්පියෝ හිටියද දෙමව්පියන්ටත් බෑ ඒ කටට තියෙන අඬන්න විතරයි පුළුවන් එද කෑ ගහලා අඬයි ඊට වැඩි කරන දෙන කටිය කොටෝම වැඩි අසරණ තත්වයකට පත් වෙනවා ඉතින් එහෙනම් අන්න ඒ විදිහට සිහිය තියෙන පුද්ගලින්ව නිබඳව ආශ්‍රය කරනකොට ඒ කට්ටිය නිකන් ඉන්නේ නැහැ. ඒ කට්ටියගේ කතාව, ඒ කට්ටියගේ ක්‍රියාව නේද? ඒ කට්ටියගේ හැමදේම අපිට තේරෙනවා. ඒ කට්ටිය අපිට පැහැදිලි කරලා දෙනවා. අපිට දුකක් ඇති වුණොත් මේකයි කියලා පැහැදිලි කරලා දෙනවා. දුරගත නැමතුමක් හරි දීලා කතා කරපුවාම තමන් හොඳට සිහිය තියෙන යාළුවෙක් එක්ක. ගෙදර රණ්ඩුවක් වුණා කියනකොට දැන් හිත අමාරුවක් ඇති වුණා. ඒක සිහිය තියෙන යාළුවෙක් එක්ක කතා කරද්දී එයා කොහොමද කියන්නේ? ඒක සමනය වෙන්නම කතා කරනවා. නේද? ඕකම තමයි ඕක තමයි අනාත්ම ස්වභාවය කියන්නේ. ඔයාලා දන්නේ නැද්ද ඕක? බණ ටිකක් අහන්න කියලා ඒක සමනයෙන්ට කතා කරනවා. සිහිය නැති යාළුවෙකුට කතා කරනවා. ආ එහෙම කිව්වද? එහෙම කියලා නිකන් ඉන්නවද? නිකන් ඉන්නපා. කරන්න ඕනේ දන්නේ නැද්ද? මං කියලා දෙන්න කියලා පටන් ගන්නවද නැද්ද? අනේ බලන්න අපි අසිහියටපත් වෙච්ච වෙලාව ඒ වෙලාව. අපිට ප්‍රශ්නයක් එන වෙලාවේ අපි අසිහියටපත් වෙලා ඉන්නේ. හරිද? හුඟක් වෙලාවට එහෙමද නැද්ද? හුඟක් කට්ටිය මේ බලන්න මේ ලක්ෂණේ නැද්ද කියලා. අනිත් අයට කියලා දෙන්න හොඳට පුළුවන්. Tamanට ප්‍රශ්නයක් එනකොට බේරගන්න බැරි වෙනවා. ඇයි? අපේ ප්‍රශ්නේදී තමයි අපි අසිහියට පත් වෙන්නේ. ආන්ගේ අසිහියට පත් වෙච්ච වෙලාවට අපි අතින් ලොකු වැරදි වෙන්න පුළුවන්. ඔය අම්මා මරපු, තාත්තා මරපු, සහෝදරයෝ මරපු අය මේ මෑත කාලේ හම්බෙනවා. ඒකට ඇත්තටම කල්යාණ මිත්‍ර සේවනය තිබුණා නා. ඒ කෝපාවිෂ්ඨ වෙන වෙලාවේ වෙන්නේ හදිසිය නෙවෙයි. ඔක කාලාන්තරයක් තිබ්බ ප්‍රශ්න තමන්ගේ භාර්යාවයි දරුවෝ දෙන්නයි එක ගේ ඇතුළට දාලා ගිනි තියෙන ස්වාමිවරු බිහි වෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාව මරන්න කොන්ත්‍රාත් දෙන නේද ස්වාමි දියණියන් හම්බෙනවා. ඒ අයට නිවැරදි කල්යාණ මිත්‍ර සේවනයක් ලැබුණා නම් සිහිය ඇති අයගේ ආශ්‍රය ලැබුණා නම් ඒව එහෙම වෙන්නේ නැහැ. ඒ මොකද ඒ කෝපය සංසිඳන විදිහට කතා කරනවා. එහෙනම් අපි බලා ගන්න ඕන අපි ඉහළම තලයකට හිත අරයි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. එද හැම්බෙලීම අනාත්ම සංඥාව ගැන කියනවා නම් කවුරු හරි හැම්බෙලීම අනිත් සංඥාව ගැන මතක් කරලා දෙනවා නම් හැම්බෙලීම අසුබ සංඥාව ගැන මතක් කරලා දෙනවා නම් නේද? අන්නේම සිහි එළවාගත්ත පුද්ගලයෝ ඒක කරනවා. මොනවා කිව්වත් ධර්මයෙන් කතා කරනවා. ලෝකයේ තියෙන ඕනම දේ ධර්මයෙන් විසඳලා දෙනවා. අන්නේ වගේ පුද්ගලයෝ හොය හොය යන්න ඕනේ. හරිද? හොය හොය යන්න ඕනේ. මේ සිත නැත්තම් නවත්ත ගන්න පුළුවන්කම ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. ඒකින්ද අන්න ඒක හොඳින් මතක තියාගෙන ඒ කාරණා දෙක මොකක්ද? සිහිය නැති පුද්ගලයන්ව පරිවර්ජනය කිරීමත් සිහිය ඇති පුද්ගලයන්ව සේවනය කිරීමත් කියන දෙක. ඊළඟට මොකද මම පළවෙනි එක සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤයට ප්‍රයක් ඕනේ. ඒක කමඨහනක් විදිහට සාකච්ඡා කරන්න අපි ඒක හෙට දවසේ සාකච්ඡා කරනවා. ඒක මම අනිත් කාරණා තුන ගත්තේ මූලික හැඳින්වීමත් එක්ක වෙලාවදි. හොඳයි. අතර හතරවෙනි එකට කියනවා තද දිමුක්තතා කියලා. හරිද? ඒ කියන්නේ පින්නත්නේ අපි තදින් අදිෂ්ඨානයක් ගන්නවා හිතෙන්. හිත ඒ පැත්තට නම්මගෙන වාසය කරනවා. මොකද්ද? මොකද්ද? දැන් ඒක මේ වෙලාවේ පටන් ගන්න පුළුවන්. ඒකේ ආරම්භය දැන් මතකද මම ඊයේ කිව්වා? ඊයේ කිව්වා හෙට ඉඳන් වැඩ තියෙනවා කියලා. මොකද්ද? ඊයේ අපි පටන් ගත්ත වැඩේ මොකද්ද? ඊයේ ධර්ම දේශනාවේදී අපි මතක් කරා බොජ්ජංග ධර්ම කියලා කියන්නේ මේ හිත උස්සලා අවබෝධය දක්වා අරගෙන යන වැඩේ කියලා. එතකොට ඔන්න මොනවා හරි වැරද්දක් කළා මම මේ යන ගමනෙන් අඩු වුණා නම් ඒ ගමන පල්හැට ආවා නම් මම බලනවා මොකද මේ මට කුසිතකමක් ඇවිල්ලා තියෙන්නේ. හා මෙන්න මේක මදි නේද? ප්‍රීතිය මදි. හා නුවණ මදි කියලා. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ කරන්න කියලා කිව්වම. එතකොට සිහිය මදි වුණොත්
ඊළඟට නුවණ මදි වුණොත් වීරිය මදි වුණොත් ප්‍රීතිය මදි වුණොත් පසද්දිය මදි වුණොත් සමාධිය මදි වුණොත් උපේක්ෂාව මදි වුණොත් තමන්ට ඉස්සරහට යන්න බෑ කියලා කිව්වා. ඉතින් එන්නේ බැරි බව දැනගෙන සිහියෙන්ම ඒක 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 කිව්වේ ඔකටම ඕන වෙනවා සතිය කියලා. සිහියෙන්ම මේ බව දැනගෙන ඊට අදාළ දේ කරන්න සතිය කියන උපකරණය ඕනද නැද්ද? නැත්නම් කවුද කරන්නේ? නේද? අනිත් හයේම අඩුවක් වෙනකොට නේද? ඒ අඩුපාඩු ටික හද හද නේද? අපි දන්නවනේ සාමාන්‍යයෙන් අර නායකයෙක් පැත් කරනවනේ මොන හරි වැඩක් කරන්න ගියාම අනිත් අය ඔක්කොම වාක්‍යෙම බාර දීලා කියනවා ඔයාට මම මොකුත් වාක්‍යෙම බාර දෙන්නේ නැහැ ඔයා තමයි නායකයා. නේද? එතකොට නායකයර කරන් තියෙන්නේ මොකද්ද? අනිත් අයගේ වැඩපිළිවෙල නේද සොයා බලා ඒ අය වැඩෙහි යෙදවීම. අන්න ඒ වගේ මේ මෙන්න මේ සතිය කියන එක තමන්ට ඉතා අවශ්‍යයි. ඒ බව දැනගෙන හිත නම්මගෙන ඉන්නවා. මම සිහියෙන් ජීවත් වෙනවා, සිහියෙන්ම ජීවත් වෙනවා, සිහියෙන්ම ජීවත් වෙනවා. හැම වෙලේම මේකට හිත නම්මගෙන ඉන්නවා. ඒකට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. හිතෙන්ම තද බල හැඟීමක් ඇති කරගන්නවා. මේක හරියන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ. මම අද ඉඳන් සිහියෙන්ම ජීවත් වෙනවා. ඔන්න එහෙම අදිෂ්ඨානයක් ගත්තාම හෙට මාව පිරික්සා බලන්න පුළුවන් මට. මං ඊයේ දවසේ කොතනද මගේ සිහිය නැතුනේ කියලා. අන්න එහෙම වැඩ පිළිවෙලක් ඕනද නැද්ද? එහෙම අදිෂ්ඨානයකින් ඉන්න කෙනෙක් නේද ඒ විදිහට වැඩ කරන්නේ? දැන් අපිට මොකක් හරි ලොකු තද අදිෂ්ඨානයක් තියෙනවනම් ඒක සාර්ථකුණාද නැද්ද කියලා අපිම හොයලා බලනවද නැද්ද පස්සේ? එහෙම අදිෂ්ඨානයක් උවමනාවක් ඒකට නැමුණ ගතියක් නැත්තම් එහෙම ඒක කරන්නේ නැහැ. ඔහේ ඉන්න ඕන වැඩක් එහෙමද නැද්ද? අන්න එහෙම ඒකටම නැමුණ ගතිය ඒකටම නැමුණ හිතක් පවත්වා ගැනීමට තමන්ගේ ඇතුළාන්තයෙන් එන පෙළඹවීම තමයි ඔය තද්දි මුක්තතා කියලා කියන්නේ. හරිද? ආන් එහෙම අදිෂ්ඨානේ මම සිහියෙන්ම ජීවත් වෙනවා. අද පටන් සිහියෙන්ම ජීවත් වෙනවා. කුමන සිහියෙන්ද? අඩුම ධර්මයෙන් මරණ සිහියෙන් පටන් ගන්න. හරිද? අඩුම ධර්මයෙන් මරණ සිහියෙන් පටන් ගන්න. එතකොට මරණය දනි ජීවත් වෙන්න නම් මරණය වඩන්න ඕනේ. ඉතින් මරණය මට හැඹලේ මරණය මතක් වෙන්නේ නැහැ. හරි නැත්තම් ප්‍රතිකර්ම තියෙනවා. මොකද්ද ප්‍රතිකර්ම? මරණානුසතිය වඩනවා. නේද? මට අවශ්‍ය වෙලාවට අසුබේ මතක් වෙන්නේ නැහැ. මොකද්ද ප්‍රතිකර්ම? අසුභානුස්සතිය වැඩනවා. ඉතින් එහෙම කර කර දැන් ඔය ටික මට කියනවා ඔය සතර කමටහන විතරක් වැඩ ඉඳලා වැඩක් නැහැ. ඕකමයි ඉතින් කියන්නේ. ඔය තේරුමක් නැහැ කියලා. වෙන මොකද්ද කියන්නේ? නේද? ඇයි ඒකම කියන්නේ? එතනින්මයි ගොඩ එන්න ඕනේ. නේද? චිත්ත විසුද්ධිය දක්වා පත් වෙන්න නම් සතර කමටහනින්ම නේද උස ගන්න ඕනේ තමන්ගේ හිත. ඒකයි එහෙම කියන්නේ. නැවත මතක් කරන්නේ සිහිය උපදවන්න ඕනේ හින්දා. නේද? නැවත මතක් කරන්නේ සිහිය උපදවන්න ඕන හින්දා. මෙන්න මේ උපදවාගෙන මේ සිහියෙන්ම මේ උපදවා ගන්න නුවණ පිළිබඳව සිහිය. මොකද කරන්නේ? කල්යාණ මිත්‍රව ආශ්‍රය කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් තමයි මේ නුවණ උපදවා ගන්න. එතකොට ඒවා නැවත මෙනෙහි කරමින් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ජීවිතය පිළිබඳව තමන්ගේ පංච උපාදානස්කන්ධය තමන්ගේ කොටගත් පංච උපාදානස්කන්ධය පිළිබඳ සිහිය උපදවාගෙන වාසය කරන්න. එතකොට ඒකට නැමිච්ච හිතක් හැම වෙලෙම හොඳයි. මම මෙහෙම අහන්නම්, මේ නැමිච්ච හිත ඇති කරගන්න ක්‍රමයක් එපා. දැන් මේ වෙලාවේ කොහොමද සිහියෙන් ජීවත් වෙන්න හිත නැමිලා නැද්ද? දැන් ඔව් අප්පා සිහියෙන් ඉන්න ඕන තමයි කියලා හිතනවද නැද්ද? අන්න හරි. ඒක උනේ කොහොමද? අන්න හරි. මාත් එක්ක ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ අය ඒකේ තියෙන මම ඒ සිහියෙන් ඉදීමේ ආනිසංස කිව්වා. සිහියෙන් නොසිටීමේ ආදීනව කියුණා. හරිද? සිහියෙන් ඉදීමේ ආනිසංසයත් සිහියෙන් නොසිටීමේ ආදීනවත් අපි අතින් නැවත නැවත මම ඒවා කියනකොට මෙනෙහි වුණා. නේද? ආන්ගේ මෙනෙහිවීම හේතු කොටගෙන සිත් පහළ වීම හේතු කොටගෙන මේ මොහොතේ සිහියෙන් ඉන්න ඕනේ කියලා නැමිච්ච හිතක් තියෙනවා. නේද? ඇයි සිහියෙන් නොහිටියොත් ඒකුත් පාපී අකුසල ධර්මයන් සිද්ධ වෙනවා. නේද? සිද්ධ වෙනවා. ඇතුළාන්ත අකුසලයන් ක්‍රියාත්මකභාවයට එනවා. ඉතින් ඒවා ගැන මෙනෙහි කරපු මට දැන් තියෙනවා සිහියෙන් ඉන්න ඕනේ කියලා නැමිච්ච හිතක්. කොච්චර වෙලා තියෙද? ඔතන මං හිතන්නේ මේ බණමාලාවේ කී වතාවක් ඕක අහලා ඇද්ද? කොච්චර වෙලා තියෙද කියලා. නේද? ඒක නොතියෙන්නේ නම් නොතියෙන්න හේතුව ටැප් එකෙන් වතුර එන්නේ ටැංකියෙන් වතුර තියෙනකම් විතරයි.
මෙනෙහි කිරීම තියනකන් සිහිය තියෙනවා. මෙනෙහි කිරීම නැති වෙනකොට සිහිය නැති වෙනවා. එහෙනම් මේ අහපු බණ ටික හරි කමන්නේ නැවත 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 මෙනෙහි කරන්න ඕනේ. මරණය නැවත නැවත මෙනෙහි කරනකොට මරණය පිළිබඳ සිහිය උපදිනවා. ඒ සිහිය ප්‍රවත් ගන්න නම් නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත 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 මෙනෙහි කරන්න ඕනේ. එහෙම කර 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 තමන්ගේ සිහිය එක මට්ටමක පවතින ගානට සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරේ නැත්තම් මේ හිතෙන් ඒ සිහිය උපදින්නේ නැහැ. මොනවා කරත් උපදින්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒවා ගැන අපි හොඳම තදින් ඒ පිළිබඳව දැනගෙනම කටයුතු කරන්න ඕනේ පින්වත්නි. හරිද? අපි අපේ මේ උපකරණය ගැන තදින්ම දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් මේක පුරුදු පුහුණු කරද්දී තමයි අපිට ඕන වෙන්නේ ඔය සති සම්පජාඤ්ඤය කියන එක. සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ නුවණ පිළිබඳ වූ සිහිය කියන එකයි. ඒකද බුදුජානන් වහන්සේ ඕක එක දිගට පවත්වාගෙන යන්න අපිට හැම ඉරියව්වකදීම මේක පවත්වන්න කියලා දේශනා කරනවා. හරිද? හැම ඉරියව්වකදීම පවත්වන්න කියලා දේශනා කරනවා. ඒ කියන්නේ අපේ ජීවිතය ගෙවනකොට අපි හෙට දවසේ පිළිබඳ සාකච්ඡා කරමු. අපේ ජීවිතය ගෙවනකොට ඒ පවත්විය හැකි හැම ඉරියව්වකදීම ඒ උපදවාගත්ත සිහිය වාසය කරන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. හැම වෙලක් කරද්දීම දැන් කෙනෙකුට ගැටලුවක් එනවා. අපි මූලික හඳුන් නැදීමක් කරනනම් කෙනෙකුට ගැටලුවක් එනවා. කොහොමද එහෙම කරන්නේ? අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ ගතේටිතේ නිසින්නේ සුත්තේ මේ විදිහට හැම ඉරියව්වකම ඉදිරියට යෑමේදී ආපසු යෑමේදී ඉදිරිය බැලීමේදී ආපසු බැලීමේදී සිහියෙන් ඉන්න කියනවා. කොහොමද අපි ඒක කරන්නේ? වෙන වැඩක් කරන්නේ නැහැ. සිහිය කියන්නේ පරමේන සති නේපක් වෙන සමන්නාගතෝ. නිකන් සිහිය නෙමෙයි. හරි, ධාතු නම් ධාතු ගැන නේද? එතකොට ඒක කරන්න පුළුවන් එකද ප්‍රායෝගිකව වැඩ කරන ගම? අනිම ගන්න සිහියෙන් ඉන්න ඕනේ කියලා හිතනවාගෙනවත් ඉන්න පුළුවන්ද අනිත් වැඩ කරන ගම? ඔව්, අමාරුයි නෙමෙයි, ගොඩක්ම ගොඩක් අමාරුයි. එහෙනම් මේකදී අපි තේරුම් ගත යුතු වෙනවා සිහියෙන් ඉන්නවා නෙවෙයි සිහියෙන් ඉඳෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. හරිද? මේ සිහිය කියන එක චෛතසිකයක්. සිහිය කියන එක අපේ සිතෙන් නැగిලා එන එක. ඒක සකස් කරේ නැත්තම් නැగిලා එන්නේ නැහැ. සිහියෙන් ඉඳ ගන්න අදිෂ්ඨානය තමයි ඔය කිව්ව තද විමුක්තතාව කියලා කියන්නේ. ඒක සිහිය නෙවෙයි. නේද? අපි හුඟක් වෙලාවට කරන්නේ මොකද්ද? ඒක විතරයි. ඒක විතරක් තිබුණා බෑ පින්නම් අපිට සිහියක් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ සිහියක්. සිහිය කියන එක නිකන් එන්නේ නැහැ මගේ සිතෙන්. සිහිය එන විදිහට මම මේක හදන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන මෙනෙහි කිරීම තියෙන්න ඕනේ. මම මේ අතට මෙහෙම කියන්න. මේක තේරුම් ගන්න පුළුවන් මේ මෙනෙහි කිරීම කියන එකෙන් කොච්චර බරපතල තත්යකට අපි පත් වෙනවද කියන එක තේරුම් කරවන්න මම මෙන්න මෙහෙම කෙනෙක් කෙරෙහි ආදරයක් උපදිනවා. ඒ උපදින්නා වූ ආදරය ඉපදුනාද තාම වැඩි ප්‍රබල වෙලා නැහැ. එතකොට මතක් වෙන වාර ගන්න අඩුයි. ඒ ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ප්‍රබල ආදරයක් උපදවා ගන්නවා ඉපදිනවා කෙනෙක්ගේ හිතේ. ඊට පස්සේ බලන්න ඉදිරියට යෑමේදී ආපසු යෑමේදී ඉදිරිය බැලීමේදී ආපසු බැලීමේදී නේද? ඇඳුමක් පවා ඇඟේ දා ගන්නකොට මේක අහවලාට පේන්න අඳින්න ඕනේ. හා නේද? ඊළඟට යමක් කණ්ඩ ගත්තහම බොණ්ඩ ගත්තහම රස විඳින්න ගත්තහම මතක් වෙනවද නැද්ද? කෙටියෙන් මං කියන්නම්, මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම්, මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම්. මොකද්ද? හැඟීම. ඉපදිලා තියෙන හැඟීමයි. අන්න බලන්න, එහෙනම් අනිත්‍ය පිළිබඳ හැඟීම ප්‍රබල කරගත්තොත්, අනාත්මය පිළිබඳ හැඟීම ප්‍රබල කරගත්තොත්, මරණය පිළිබඳ හැඟීම ප්‍රබල කරගත්තොත්, අසුභය පිළිබඳ හැඟීම ප්‍රබල කරගත්තොත්, හරිද? අපිට දැනෙන ඒ දුක පිළිබඳ හැඟීම ප්‍රබල කරගත්තොත්, අර යමක් දකිනකොට අපිට ඊට අදාළ සංඥා උපදිනවා පින්නන්නේ. ඊට අදාළ සංඥා උපදිනවා. අන්න ඒක සිද්ධ වෙන විදිහට මගේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. මගේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. අන්න ඒ සකස් කර ගැනීම, සකස් කරගත්තම තමයි සිහිය පවතින්නේ. හරිද? ආන්ගේ පවතින සිහිය තමයි ඔය විදිහට නේද? මේක අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. අත්ති අජ්ජත්තං ධම්මේසු සති, අත්ති බහිද්දා ධම්මේසු සති නේද?
ආධ්‍යාත්මික බහිද්ධ ධර්මයන් පිළිබඳව උපදින සිහිය නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්න ඕනේ හැම ඉරියව්වක්ම පවත්වනකොට හැඟීමක් විදිහට නේද ආධ්‍යාත්මික ශරීරේමයි අසුභය තියෙන්නේ ආධ්‍යාත්මික ශරීරේමයි අනිත්‍ය තියෙන්නේ ආධ්‍යාත්මික ශරීරේමයි අනාත්මය තියෙන්නේ ආධ්‍යාත්මික ශරීරේමයි දුක තියෙන්නේ නේද ආධ්‍යාත්මික ධර්ම වලමයි එහෙනම් අන්න ඒ ආදීනව තියෙන්නේ ඒවමයි එහෙනම් ඒවා පිළිබඳව ඒ ඒකයි කිව්වේ අත්ති අජ්ජත්තං ධම්මේසු අත්ති බහිද්ධා ධම්මේසු එන්න ඒ සිහිය නැවත නැවත වර්ධනය කරගෙන ඒකට යට යන්න නොදී ඒ දැනගත්ත නුවණ පිළිබඳව වූ සිහිය වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ඉදිරියට යෑමෙන් නේද ඒ ඉදිරියට යෑමෙන් මොකක්ද ධර්මදේශනාවේ සඳහන් වෙන්නේ යදිපි අජ්ජත්තං ධම්මේසු සති තදිපි සති සම්බොජ්ජංගෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යදිපි බහිද්දා ධම්මේසු සති තදිපි සති සම්බොජ්ජංගෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා එහෙනම් ඒකමයි නිවන් දැකීම දක්වා යන්නේ ඒකමයි නිවන් දැකීම දක්වා නැත්තම් බොජ්ජංගේ වර්ධනය වීම දක්වා වර්ධනය වෙන්නේ ඒකමයි කියලා සඳහන් කරලා තියෙනවා එහෙනම් අපි මේ අසුභ භාවනාවක් කරනවා නම් අනිත්‍ය භාවනාවක් කරනවා නම් ආනාපාන සති භාවනාවක් කරනවා නම් ධාතු මනසිකාරයක් කරනවා නම් නේද ඒව එකක්වත් අහක යන්නේ නෙවෙයි හැබැයි මොකක් කරාට වෙලා තියෙන්නේ මොකද්ද මැරතන් එක ටික දුරක් දුවලා කාලන්ත දාලා වැටෙනවා නේද දිනුම් කනුව දක්වා යන්නේ නැහැ නේද අර මේක වෙලා තියෙන්නේ දෙහි හැන්දති ආයන් දුවන වගේ තමයි නේද දෙහි හැන්දති ආයන් දුවන දැකලා තියෙනවා දෙහි ගෙඩිය වැටුණොත් අපේ මුලේ දන් දුවන්න ඕන කියලා නේද ඉතින් සමතුලිත කරගෙන ඉස්සරහටම යන්න පුළුවන්කම තියෙන්න ඕනේ දැන් මේක එහෙම යන්නේ නැහැ නේද මේක වෙන්නේ මගදී වැටෙනවා වැටිලා ඉතින් ඕ වැටිච්ච තැනම ඉන්නවා ඉතින් දැන් ආය ඉතින් ආය කාලයක් ඉන්නවා ගත්ත උත්සාහය නවත්තලා භාවනාව නවත්තලා කාලයක් ඉන්නට ආය කොනකින්නම් පටන් ගන්න ඕනේ ආපු දුර දුවලා ආපහු කොනකින් හොද හොද මඩේ දානවා කියන්නේ අන්න ඒ වගේ වෙනවා ඉතින් ඒක නොවෙන්න නම් අපි සති සම්පජාණ්‍යයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ ඒකින්ද බොජ්ජංග දේශනාවේ ඊළඟ ධර්ම දේශනාවේදී අපි සති සම්බොජ්ජංගයේ අවසාන කොටස විදිහට අපි ළඟට ධම්මවිචය සම්බොජ්ජංගය ගැන සාකච්ඡා කරනවා. ඉතින් ඒ සඳහා අවසාන කොටස වෙන සති සම්පජඤ්ඤය ගැන සාකච්ඡා කරමු. ඉතින් අද දවසේ බොහොම කරුණාවෙන් තමන් බාහුව බලය යොදලා හරියම්බ කරගත් ධනේ වේ පහදම් කරලා තමන්ට යහපතක් වගේම අනුන්ට යහපතක් සිද්ධ කිරීමේ පරම අභිලාෂයෙන් ධර්මදේශනාවේ දායකත්වය දරපු ඇත්තන්ට ඒ උතුම් සංකල්පයේ හේතුවෙන්ම ඒ උතුම් ක්‍රියාව හේතුවෙන්ම තම තමන්ට සියලු යහපත් උදා වේවා සියලු සිහිය උපදීවා උතුම් අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නත්නි දායකත්වයේ සඳහන් කරලා තියෙන සදැහැති කල්යාණ මිතුරු පිරිසක් විසින් කියලා සියලු දෙනාගේ මියගිය ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කරන්නත් අසන සෑම දිනාටම නිවන් මාර්ගට යොමු වේවා කියන ප්‍රාර්ථනයත් අද උපන් දිනයේ සමරන මෙෂානි ශර්මිලා ජයසිංහ දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් කියන කාරණා ටික ඉතාම කෙටියෙන් මං හැමදාම මතක් කරනවා වගේ ඉතාම ආදස් සම්පන්න මේ ඇත්තෝ අපි වෙන් කරගත් ගුවන් කාලය අපේ ධනයෙන් වෙන් කරගත් ගුවන් කාලය ධර්මයේම දේශනා කරන්න හේතු වේවා එක බණපදයක් හරි ඇසීමෙන් අන් අයව යහපතටපත් වෙනවා ඒකින්ද ධර්මයේම දේශනා කරන්න හේතු වේවා අපේ නංගොත් සඳහන් කරන්න යන කාලයත් දානයක් වශයෙන් වෙන් කරලා කටයුතු කරන මේ සත්පුරුෂ පින්වත් ඇත්තන්ට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරුක් නිරෝගී චිරජීවනය ලැබේවා මිය පරලොවේ යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා හැම දිනටම උතුම් නිවන සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.